සිංහලෙන් ටයිප් කරනවද? මෙහෙම ප්‍රශ්නයක් ආවද? එහෙමත් නැත්නම් මෙහෙම ප්‍රශ්නයක් ආවද? එහෙනම් මෙහෙම කරන්න. ObserverX YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා. හඳුනාදීමේදී කිව්වා වගේ සිංහල ටයිප් කරන්න යද්දී ඔයාලට පැන නගින මෙන්න මේ වගේ ගැටලු නිරාකරණය කරගන්න පුළුවන් ක්‍රමයක් ගැන තමයි මම අද කියන්න හදන්නේ. ඔයාලා පේනවා මෙන්න මේ වගේ සිංහලෙන් ටයිප් කරන්න යද්දී වචනවල අකුරු මාරු වෙලා ටයිප් වෙනවා. එහෙම නැත්නම් අකුරු විසන්දි වෙලා ටයිප් වෙනවා. එහෙමත් නැත්නම් මම මෙන්න මේ දැන් පෙන්වන්න හදන උදාහරණය වගේ ඔයාලා ටයිප් කරද්දී මේ කොළ පාට arrow එකක් තියෙන box එකක් ඇතුලේ ටයිප් වෙනවා finalize string කියන box එක ඇතුලේ ටයිප් වෙලා තමයි පස්සේ අපි අර enter හරි space bar එක හරි press කරාට පස්සේ තමයි අපි ටයිප් කරපු text එක අපේ document එකේ appear වෙන්නේ. ඉතින් මේක බොහොම කරදරකාරී දෙයක්. මේ වගේ සියලුම සිංහල ටයිපින් වලදී පැන නගින ගැටලු සියල්ලටම ස්ථිර විසඳුමක් තමයි මම අද ඔයාලට දෙන්න හදන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ මම ඔයාලට පළවෙනි description එකේ mention කරන්නම් මගේ link එක. මම මේ file එක upload කරලා තියෙන link එක ඔයාලට පුළුවන් එතනින් මේක ඩවුන්ලෝඩ් කරගන්න. මේකේ තියෙන්නේ ඔයාලගේ සිංහල යුනිකෝඩ් ටයිපින් ප්‍රශ්න වලට තියෙන විසඳුම ඇතුළත් ෆොන්ට් ෆයිල් දෙක සහ සිංහල තමිල් IME කිට් එකකුත් මම ඔයාලගේ පහසුව සඳහා මේකේ ඇතුළත් කරලා තියෙනවා. ඔයාලට පුළුවන් මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න. මේක raw ෆයිල් එකක් විදිහට තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. මොකද හේතුව exe ෆයිල් එකක් එහෙම නැත්නම් executable ෆයිල් අපි අන්තර්ජාලය ගබඩා කරද්දී ඒකට වෛරස් ඇටච් වෙන්න තියෙන ප්‍රවණතාවයක් තියෙනවා. ඒකින්ද තමයි අපි මෙහෙම compression tool එකකින් මේක compress කරලා තමයි අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක ඔයාලගේ computer එකට download කරගත්තට පස්සේ ඔයාලගේ computer එකේ දැන්ටමත් මේ WinRAR කියන application එක නැත්නම් utility එක හරි WinZip කියන utility එක හරි ඒ වගේම compression utility software එකකින් මේක unzip කරගන්න. ඔයාලගේ පරිගණකයේ මේ compression tool එකක් නැත්නම් ඒ කියන්නේ මේ WinRAR හරි WinZip හරි ඒ වගේ compression utility tool එකක් නැත්නම් මම ඔයාලට පළලෙහා මගේ description එකේ ඒ compression utility tool download කරගන්න අවශ්‍ය link සඳහන් කරනවා. ඔයාලට පුළුවන් එතනින් ඒ අවශ්‍ය software එකක් download කරලා install කරගෙන මම මේ ලැබලා දීලා තියෙන ෆයිල් එක extract කරගන්න. මගේ computer එකේ මම මේ වෙනකොට මේක download කරලා තියෙන්නේ. මගේ computer එකේ මම WinRAR කියන compression utility එක store කරලා තියෙන හින්දා මට පුළුවන් මේ ෆයිල් එක double click කරලා මේක extract කරගන්න. මෙන්න මේ විදියට මම මේක extract කරගන්නවා. අපිට බලා ගන්න පහසු වෙන්න desktop එකට මේ විදියට extract කරගත්තු ෆයිල් එක open කරාම මේ ඔයාලට download කරගෙන extract කරගත්තු ෆයිල් එක ඇතුලේ මෙන්න මේ වගේ font file දෙකකුයි සිංහල තමිල් IME එකකුයි බලා ගන්න පුළුවන්. ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ පරිගණකයේ දැනටමත් සිංහල තමිල් IME එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. සිංහල තමිල් IME එක කියන්නේ ඔයාලා දැන්ට සිංහල ටයිප් කරද්දී අපි දැන් හැමෝම වගේ පාවිච්චි කරන්නේ සිංහල යුනිකෝඩ් ෆොන්ට් එක ඉස්කෝලා පොත කියන ෆොන්ට් එක. මේ ෆොන්ට් එක ඉන්ස්ටෝල් වෙන්න සහ පරිගණකයේ සිංහල ටයිප් කරන්න අවශ්‍ය වෙන මෘදුකාංගය තමයි සිංහල ටැමිල් IME කියලා කියන්නේ. මේක ඔයාලගේ පරිගණකයේ දැන්ටමත් ඉන්ස්ටෝල් කරලා තියෙන්න ඕන. මොකද ඔයාලා සිංහල ටයිප් කරද්දී මේක භාවිතා වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් සිංහල ටැමිල් IME එක ඔයාලගේ පරිගණකයේ දැන්ට ඉන්ස්ටෝල් කරලා නැත්නම් ඔයාලට පුළුවන් මේක ඉන්ස්ටෝල් කරගන්න. ඔයාලගේ සිංහල ටැමිල් IME එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා හිතනවා නම් ඔයාලට දැන්ලා තියෙන program එක uninstall කරලා මේ මම දීලා තියෙන සිංහල තමිල් IME එක install කරගන්න පුළුවන්. ඔයාලගේ පරිගණකයේ සිංහල තමිල් IME එක install කරලා තියෙනවද කියලා දැනගන්න ඔයාලට කරන්න පුළුවන් පහසුම දේ තමයි මෙතන මේ search bar එකේ සිංහල තමිල් IME කියලා search කරාම මේ වගේ application එක install කරලා තියෙනවා නම් මෙන්න මේ විදිහට පේන්නනවා. ඒක launch කරන්න පුළුවන්. launch කරාම මෙතන task bar එකේ මෙතන පෙන්නනවා සිංහල තමිල් IME එක install වෙලා තියෙනවා කියලා. එහෙමත් නැත්නම් ඔයාලට පුළුවන් control panel එකට ගිහිල්ලා programs වල සිංහල තමිල් IME එක install වෙලා තියෙනවද කියලා තහවුරු කරගන්න. එහෙම නැත්නම් මම දීලා තියෙන සිංහල තමිල් IME kit එක install කරගන්න පුළුවන්. දැනට මගේ පරිගණකයේ සිංහල තමිල් IME එක තියෙන හින්දා මම නැවත ඉන්ස්ටෝල් කරන්න යන්නේ නැහැ. මම කරන්නේ මෙන්න මේ අපේ වැදගත්ම ෆයිල් දෙක, ෆොන්ට් ෆයිල් දෙක මගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන්න හදන්නේ. මෙන්න මෙහෙම අපි ෆොන්ට් ෆයිල් එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරාම ඒකේ තියෙන මෙහෙම ඉන්ස්ටෝල් කියලා බටන් එක අපි ඉන්ස්ටෝල් කියන බටන් එක ක්ලික් කරාම ඔයාලට මෙන්න මේ වගේ dialog box එකක් එන්න පුළුවන්. එකකින් අහන්නේ ඔයාලගේ පරිගණකයේ දැනටමත් මේ ඉස්කෝල පොත කියන ෆොන්ට් එක ඉන්ස්ටෝල් කරලා තියෙනවා. ඔයාලට ඒක රිප්ලේස් කරන්න අවශ්‍යයිද කියලා. අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක කරන්න ඕන. yes කියලා දෙන්න ඕනේ. මොකද මේ ෆොන්ට් එකේ තමයි අවශ්‍ය කරන මොඩිෆිකේෂන් එක කරලා තියෙන්නේ. ඒක හින්දා අනිවාර්යෙන් ඔයාලා yes කියලා දෙන්න ඕනේ. එහෙම message එකක් එන්නේ නැතුව ඉන්න ඉඩ තියෙන අවස්ථාවක් වෙන්න පුළුවන් වෙන්නේ ඔයාලගේ පරිගණකයේ ඉස්කෝල පොත කියන ෆොන්ට් එක නොමැති අවස්ථාවක්. හරි, කොහොම වුණත් දැන් ඔයාලා මේ විදියට මේක install කරගෙන ඊට පස්සේ මේ අනිත් ෆොන්ට් එකත් ඒ විදියටම ඒ ආකාරයටම install කරන්න, replace කරන්න, yes කියලා දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ ඔයාලගේ පරිගණකය රීස්ටාර්ට් කරන්න. මම රීස්ටාර්ට් කරන්න කලින් මගේ පරිගණකයේ ලැන්ග්වේජ් එක මම වෙනස් කරනවා නැවත ඉංග්‍රීසි වලට. ඊට පස්සේ අපි එර සහිතව නැත්තම් ගැටලු සහිතව ටයිප් වෙච්ච අපේ Word document එකත් මම සේව් කරනවා desktop එකේ. මොකද අපි නැවත පරිගණකය රීස්ටාර්ට් කරලා ගත්තට පස්සේ අපිට බලා ගන්න ඕනේ මේ document එකේ මේ ගැටලුව විසඳිලා තියෙනවද කියලා. මම මෙහෙම desktop එකේ මේ ෆයිල් එක save කරගන්නවා. ඊට පස්සේ මම computer එක restart කරනවා. හොඳයි, computer එක restart වුණා. මම නැවත අපි save කරගත්ත අපේ අර ගැටලුවක් සහිතව type වෙච්ච Word document එක open කරලා නැවත මම language එක සිංහලට මාරු කරනවා. එතකොට අපේ ෆොන්ට් එක ඉස්කෝල පොත ෆොන්ට් එක enable වෙනවා. මම මේ සිංහලෙන් type කරද්දී ඔයාලට පේනවා අපේ ගැටලුව විසඳිලා තියෙනවා. අර box එක open වෙන්නේ නැහැ. කියන්නේ ගැටලුව විසඳිලා. ඉතින් මේ වගේම ඕනෑම සිංහල typing කරද්දී එන ගැටලුවකට ස්ථිර විසඳුමක් තමයි අපි මේ දීලා තියෙන්නේ. මේ ෆොන්ට් දෙක install කරාට පස්සේ අනිවාර්යෙන්ම සිංහල ටයිපින් ගැටලු සියල්ල ඔයාලට විසඳ ගන්න පුළුවන්. එහෙමනම් මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වුණාය කියලා මම හිතනවා. මගේ channel එක subscribe කරලා තියන්න. ඒ වගේම notification on කරලා තියන්න. එතකොට මම මේ වගේ වීඩියෝ එකක් රිලීස් කරපු ගමන් ඔයාලට notification එකක් එයි. එහෙනම් බොහොම ස්තුතියි.